මැත්තට මති විසබීජ නසන කරාබු නැට තෙරතියෙන ලෝගාතුවලින්න මතින්න ඕනේ. යද්දේවත්ත මගේ දරුවත් තවත් දරුවන් හතර දෙනකුට ගාල සෞඛ්‍ය විද්‍යාලයේ ප්‍රවේශය අහිමි වෙලා මාස 6ක් තිස්සේ අපි මහපාරට වෙලා මේ අමාත්‍යංශයට 20 වෙනි පාර තමයි අද ආවේ. අද අපිට යම්කිසි තීන්දුවක් ලැබිලා තියෙනවා. මම කියන්න ඕන අපේ දරුවන්ට මහත් අසාධාරණයක් කරා. ඒ අසාධාරණ වෙනුවෙන් අපි දවස් 55ක් සෞඛ්‍ය විද්‍යාල ඉදිරිපිට අට්ටාලයකට නැගලා මේ අමාත්‍යංශයට ආපු හැමවතාම අපෙන් පැනලා ගියා. මේ නිලධාරීන් බලධාරීන් සියලු දෙනාම පැනලා ගියා. ඒත් අද ඔවුන්ට පැනලා යන්න පුළුවන් කමක් දුන්නේ නැහැ. මොකද මීට පෙර දිනේ ආපු වෙලාවේ දින 10ක් ඉල්ලුවා. අපි ඒ දින 10ක් දීලා දින 10ට අමතර 10කුත් දීලා මෙතනට ඇවිල්ලා අපේ සටන ක්‍රියාත්මක කරා. අපි ඇතුළට ගිහිල්ලා අපි ඉල්ලුවේ අපිට වැඩක් නැහැ, සාකච්ඡා වැඩක් නැහැ. අපිට ඕන තීන්දුව විතරයි අපේ ළමයි නැතුලත් කරගන්න. අපිට මේ වෙනකොට ඒ ලිඛිතව අපේ අතට ලැබිලා තියෙනවා. අපි ඒ ලිඛිත ලියවිල්ලත් අරගෙන හෙට දිනේ සෞඛ්‍ය විද්‍යාලයට යනවා. ඒ ගිහිල්ලා අපේ ළමයින් ඇතුළත් කරගන්න තුරු අපේ මේ සටන අපි ඉස්සරහට ගෙන යනවා. ප්‍රධාන වශයෙන් කියන්න ඕන තමයි අපිට මේ දේ දිනාගත්තේ අපේ මේ සටනෙන්, අපේ මේ අරගලය තුළින් අපේ මේ අරගලයට ශක්තියක් වුණා මේ සිසු ජන ව්‍යාපාරය. ඒ වගේම ගමේ ජනතාව, මේ ගමේ ජනතාවට මහත් අසාධාරණයක් වෙන්නේ මින් ඉදිරියටත් මේ ප්‍රශ්නය පැනනගින්න දුණා. මං හිතන්නේ අද මේ විදිහට මේ සිසු ජන ව්‍යාපාරය සියලු දෙනා එකතු වෙලා සටන් කළා. අපි ලොකු ජයග්‍රහණයක් ලැබුවා. අපේ විතරක් නෙවෙයි, අපේ හතර දෙනා විතරක් නෙවෙයි, මුළු ගමේම ඉදිරියට ඉන්න පාසල්යන් ඉන්න දරුවන් වෙනුවෙන් අපි මේ සටන ජයග්‍රහණය කරා. අපි තේරුම් ගන්න ඕන මින් ඉදිරියටත් මේ රටේ යම් දෙයක් දිනා ගන්න පුළුවන් සටන කිරීම අරගලය තුලින් කියලා මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරනවා.